හගන තියන්ම ෙලිශ්නි කියයනවා හද ප්‍රබූයත් කියනවා පරණ පාලිමේන්තුවක් ඇඳවන්නඩ ඕන්නෑ කියලා. පරණ පාලිමේන්තුවක්නැ අවුදු හතරහා මාරකට උඩදී. අද මේරටේ ජනතාව ජනවර්මක් දුන්න පාලිමේන්තුවට ජනවර්මනක් දී ලෑරියේ ජනති පරිතිතු ඕගේ බල තල පාවිච කල පාලිමෙන්තු විසිරු රයා තර මාර්ක එකක ජනවර්මක් නති පශ්යක් න පර පාලින්තුවක්නමයි නවරමතියෙන් නෙතනයි. ජනවරමතියනෙ. නිසා ඒ අයට වගකීමත්තියනවා අපිට වගකීමත්තිීනව ජනවරම අවසං වෙනකාම්. අපිට වගකීමත්තියනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරනවා. විවස්ථාවෙන් පිට කාටවත් වැඩ කරන්නට බැහැ. අද දවස් තුන කට විතර උඩදේ රාත්‍රයේ ආරංචියක්කාව පාරි මාආරංචියක් කාවා මේ හමුදාව දාලතිීනවා කියලා පාර්ලිමේන්තුවට. අරද ආචාර්ය හර්තාද සෙල්වයි මයි ඒ වෙලාවේ පාරිමේන්තු පි කියා. අපිග ලන්න කතාාවල්ලින්ග ඩනෑනේ එකඒ කතා යනවා මොකද මාධ්‍ය ආවාර්ණය කරලා තියෙන විදිහයට පාලනය කරන දිහට හැමකක්ම ඉස්ටහටේ නෙරැහැනේ ඉතින් අපි ගියා බලන්න අපි දෙන්න වාහන දෙේ නැගල අපි දෙන්න ගියා. ඊල බලනකොටට ඒ ඇත්තක් තියෙනවා. පලමුුවෙන්ම අර්ද මේ වගේ සිදුවීමක් සිදුවෙලා නැහැ. ඒග කියන්නේ හරිද මොකක්කාරි ආරක්‍ෂා කරනවා නං එතුර තර්ජනයක් තියෙන් ොනේ ත්‍රෙට්ෙ සෙස් මට එකක් තියන්න ඕනේ තර්ජනයක් මොකද තර්න. අපි ගියා මහලෙකම හිටය නැහැ. තකට අපි අල සජන්ට වාම්ස් ලඟට ගිය ඔගේ නියෝජජ්‍ය පුද්ගලය ීය. ඔහයක හමුදාව නිර්ධර්රකෙනන කීතිය. අපි හිලලා ඔහයේ සාගචා ල මොක්ද මට මොක්. අප ැනගන්න ඕන සස්තවාද ප්‍රහරයක් ම ෙල්ව ව යනවද නැද කියලා. නැත්ත මොකටද පහලිමේන්තුවක් වට කරන්න ඔශ්‍යතාවයක් නෑන. පාලිමේන්තුවා. අපි මතක තබාගත යුතුවයින්. විවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක රජය කියල කියන්නේ දා විවස්ථාදායකය අධිකරණය. දා විවස්ථාදායක අධිකරණය මේ හැම එකක්ම එක්කාක් අනිකට අනිකෙන් නිදහස්ව ක්‍රියාත්මක කළ යුතුයි. එකකට බැහැ අනිත්්‍ය එකක පාගන්න බැහැ විවස්ථාදායකට බැහැ අධිකරණය පාගන්න. ඒ වගේම විදායකටේ බැහැ විවස්ථාදායකේ පාගන්න. ඒක කරන්න හම්පුල නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වි්‍යවස්ථාදායක පජාතන්ත්‍රවාදය තියෙන රටවල්වල මේ අන්සතුන්නම එකක් අනිකෙන් ස්වාදී ඉනව ක්‍රාත්මක විය යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න ජනතාවයි. අර්ද ඒ නිසාඒ අවශ්‍යතාවයක් නැහැ කියනක අපිත් අපි අපි ඒ අවස්ථාවද පැහැදිලි කළ. ඒ නිසා මේ ආරක්ෂා කරන්න ඒ නිලධාරීන්ටත්. ඒනිලා නිධාරීන්ත වගකීමත් තිීෙනවා. කතාානායකතුමාට වගකීමත් තිනවා. පාජිමේන්තු මන්ත්‍රීවරුන්ට වගකීමත් තිීෙනවා. ඒ දේ කරන්න ඒ වගකීම අප ෂ්ට කර.